ආයුබෝවන් ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප මම දිමුතු ඒකනායක මණ්ඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස් තල වෙත මාතෘ භූමියට එරෙහි චෝදනාවලට මුහුණ දීමට සූදානම් බව සජිත් කියයි යාපනයෙන් පෙරළුණු සිවිල් ගුවන් ක්ෂේත්‍රයේ ස්වර්ණමය පිටුව විමල් රත්නායකගේ හෙලිදරව්ව මම බැසිල් රාජපක්ෂ මහතා අපේ පක්ෂයේ නායකයෙක්ට කතා කරලා කියලා තිබුණා ඒගොල්ලන්ට 144ක් වගේ තමයි උඩරෙම තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දෙවනි මනාපය පුළුවන් ද ඒගොල්ලන්ට ගන්න දේශීය ප්‍රවෘත්ති ශ්‍රී ලංකේය සිවිල් ගුවන් ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් යාපනය ජාත්‍යන්තර ගුවන් තුඩුපොළ අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරුණා. එදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ වසර 30ක කාලයක් සාකච්ඡාවට පමණක් සීමාව තිබූ යාපනය ජාත්‍යන්තර ගුවන් තුඩුපොළ වසරක් තුල නිමකොට ගුවන් ගමන් සඳහා විවෘත කිරීමට හැකියාව ලැබුණු බවයි. යාපනය පලාලීහි ඉදිකල ගුවන්තොටුපළ මෙරට විවෘත වූ තුන්වැනි ජාත්‍යන්තර ගුවන්තොටුපළයි. එය ඉදිකිරීම සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 2250ක්. ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 1950ක් සහ ඉන්දියා ආධාර රුපියල් මිලියන 300ක් වශයෙන් යොදවා අධ්‍යයන තුනක් යටතේ මෙම ව්‍යාපෘතිය දියත් කෙරෙනවා. එහි පළමු අධ්‍යයන යටතේ දැනටමත් ගුවන් යානා මෙහෙයුම් කටයුතු සඳහා භාවිතයට ගැනෙන ප්‍රධාන ධාවන පතේහි මුල් මීටර 950 අලුතින් ආස්තරණය කර තිබෙනවා. ඒ සමගම ආසන 72කට අඩු බොම්බඩිය සේය වර්ගයේ ගුවන් යානා මෙම ගුවන් තුඩුපළ තුල හැසිරවීමට හැකි. යාපනය ජාත්‍යන්තර ගුවන් තුඩුපළ විවෘත කිරීමත් සමග යාපනය සහ චෙන්නයි අතර ගුවන් ගමන් ආරම්භ කෙරෙනු ඇති. එහි ප්‍රථම ගුවන් ගමන ලෙස එයා ඉන්දියා අලියාන් සමාගමේ ගුවන් යානයක් චෙන්නයි සිට ගුවන් නිලධාරීන් රැගෙන අද යාපනයේ ගුවන් තොටුපළ වෙත ළඟා වුණා. යාපනයේ ගුවන් තොටුපළේ දෛනික ගුවන් මෙහෙයුම් නොවැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ජනාධිපතිතුමා සහ අග්‍රමාත්‍යවරයා ඇතුළු මැති ඇමතිවරුන් ගුවන් තොටුපළ විවෘත කිරීමෙන් අනතුරුව අමුත්තන්ගේ පොතෙහි සටහන් තැබීමද සිදු කළා. අනතුරුව පැවති උත්සව සභාව ඇමතු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ඉදිරියේදී මඩකලපුවේ සිට කොළඹ දක්වාද ගුවන් සේවයක් ආරම්භ කරන බවයි. විශේෂයෙන්ම මඩකලපුවටත් මේ ගුවන් සේවාව දිනු කරාම අපිට අවස්ථාව තිබෙනවා ඒත් පාස කුඩා අරුගම්බේ තැන්වලත් ඒ වගේම දිනුවක් ඇති කරන්න. අනේ ගුවන් සේවාවනුත් ඊළඟ අධීරයේ හැටියට අපි දිනු කරන්න ඕනේ. ඒ සඳහා විශේෂයෙන්ම අපේ සංචාරක අමාත්‍යාංශයෙන් මුළු අවුරුද්දක්ම මුල්්‍ය ආධාර දෙන වැඩසටහනකුත් ආරම්භ කළා තියෙනවා. මගේ කිසිම සැකයක් නැහැ මෙතනදී ඉන්දියාවෙන් සංචාරින්ට එන්නත් ලංකාවේ තියෙන සමහර සංචාරකීන්ට ඉන්දියාවට යන්නත් පුළුවන් වෙනවා ආපහු කොළඹ යන්න නැතුව. අන්න මෙතනින් මේ ඇති වෙන ආර්ථික විප්ලවයේ ඊළඟ අවුරුදු දෙක තුනේදී තමයි යාපනයට භුක්ති විඳින්න තියෙන්නේ. යාපනයට රැකියා ගේන්න තියෙනවා. යුද්ධෙන් පස්සේ රැකියා අඩුවක් තියෙනවා. එහෙනම් මේක රැකියා ලබා දෙන හොඳ මාර්ගයක්. ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්නට උවමනයි කියලා මං කියන්න තිබෙනවා. ඒ වගේම ඉන්දියන් ආණ්ඩුවේ ආධාර එක්ක අපි කංකසන්තුරේ වරාය හදනවා. ඒ වරායත් සමග ඉන්දියාව එක්කත් සම්බන්ධකම් තියාගන්න පුළුවන්. වෙනස් ස්ථාන එක්ක සම්බන්ධකම් තියාගන්න පුළුවන්. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපතිතුමාන් පස්සේ මෙතෙන්ට ඇවිල්ලා අපි පළමුවෙන්ම ඉඩම් ආපහු දෙන්න පියවර ගත්තා. එතනින් තමයි මේ සංවර්ධන වැඩ කටයුතු පටන් ගත්තේ. ඒ ඇතිවුණු සංහිඳියාව එක්ක මේ සංහර්ධන වැඩ කටයුතු ආරම්භ වුණා. ඊළඟ අවුරුදු පහේදී යාපනයේ ආර්ථික කේන්ද්‍ර ස්ථානයක් බවට පත් වෙන කියන එකට මගේ කිසිම සැකයක් නැහැ. ඒ වගේම අපේ අර්ජුන රණතුංග ඇමතිතුමාට දැන් ලෝක වාර්තා දෙකක් තියෙනවා. එකක් තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ 1996 ජය ගැනීම. අනික තමයි ඉතා කෙටි කාලයකින් ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ආරම්භ කිරීම. මේ දෙකම දැන් තියෙනවා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙතුලින් කලාපීය ආර්ථිකය තුළ ශ්‍රී ලංකාවට ආදායම් ඉපැයුම් මාර්ගයක් විවෘත වන ආකාරය පැහැදිලි කළා.
there's tremendous potential for collaboration between India and Sri Lanka, especially between South India and Sri Lanka. That also brings into account Jaffna, which is one of the closest areas to Sri Lanka. So let us, now that we see the potential, let's get together closer and work for the economic development of both countries. That I also would like to say that this is needed because the fastest growing region in the world is going to be the Indian Ocean. And around that, the fastest growing area is going to be South Asia. So we must learn how to cooperate. If we work together, we can develop fast. We must, whatever issues we have, we must settle by discussing among ourselves. This is the only way. We cannot afford to go to war. We cannot afford to clash. எமது மக்களுக்கு கிடைத்த ஒரு வரப்பிரசாதமாக காணப்படுகின்றது. கடந்த காலங்களில் நடைபெற்ற இந்த போர் முடிவடைந்து மிகவும் அபிவிருத்தி மிக்கதான ஒரு பங்களிப்பாக இந்த ஜப்பான சர்வதேச விமான நிலையத்தை நான் பார்க்கின்றேன். உண்மையாக எங்களுடைய வட மாகாணத்துக்கு குறிப்பாக யாழ்ப்பாணத்துக்கு கிடைத்திருக்கின்ற ஒரு மிகப்பெரிய வரப்பிரசாதம். எங்களுடைய இளைஞர்களுடைய எதிர்காலத்தை ஒளிமயமாக்குவதற்கு அவர்களுக்கு சிறந்த வேலைவாய்ப்பு துறைகளை ஏற்படுத்திக் கொடுப்பதற்கு இது ஒரு நல்ல வரப்பிரசாதமாக அமையும். மலியாமலைக்கு ஒரு இராணுவ கட்டுப்பாட்டுகளிலிருந்து கடந்த ஆட்சியிலிருந்தும் காணியர் விடுவிக்கப்படாமல் இருந்தாலும் இப்பொழுது விடுவிக்கப்பட்டு காணியர் விடுவிக்கப்பட்டவுடன் விமான நிலையமும் புனையப்பட்டு திறந்து வைக்கப்பட்டுள்ளது. அத்துடன் மயிலிட்டு திரும்பவும் புனையப்பட்டு திறந்து வைக்கப்பட்டது ஒரு மக்களுக்கு ஒரு சந்தோஷமான விஷயமாகும். මාතෘ භූමියට කවුරුන් චෝදනා එල්ල කළද එම චෝදනාවලට මුහුණ දීමට තමන් සූදානම් බව ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තඹුත්තේගම නගරයේ පැවති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ රටත් රණවිරුවනුත් දිවිහිමියෙන් ආරක්ෂා කරන බවයි. සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ ජන හමු කිහිපයක් කැකිරාව, තඹුත්තේගම, මිහින්තලේ සහ අනුරාධපුර යන නගරවලදී පැවැත්වුණා. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, රජිත සේනාරත්න, නවීන් දිසානායක යන මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ආදරණීය මිත්තවරුනි, අපි හැමෝම ආදරය කරන අපේ මාතෘභූමියට මේ රටේ පුරවැසියන් සියලු දෙනාගේම පුදබිම මේ පුණ්‍ය භූමියේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්නට මම තීන්දුවක් ගත්තා. කාඩ්බෝඩ් වීරයෝ නෙවෙයි, කයිවාරු වීරයෝ නෙවෙයි, සෝබනේට පොළොව ඉමින වීරයෝ නෙවෙයි, මේ රටේ ජාතික ආරක්ෂාව, මේ රටේ සැබෑ රණවිරුවා වන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට මම බාර දීලා මම ඔබලට පොරොන්දුක් වෙනවා. මේ රටේ යම් කිසි නූතන ත්‍රස්තවාදී තර්ජනයක් තිබෙනවා නම් ඒ ත්‍රස්තවාදය අපි විනාශ කරනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මම ඔබලට කියන්න කැමතියි, අපේ රට ගැන, අපේ මාතෘභූමිය ගැන කවුරු හරි චෝදනා කරනවා නම්, කවුරු හරි අපේ රටට ඇඟිල්ල දික් කරනවා නම්, ඒ ඇඟිල්ල කරන හැම ප්‍රහාරයකටම රට වෙනුවෙන්, රණවිරුව වෙනුවෙන් පපුව දෙන්නට සජිත් ප්‍රේමදාස ලෑස්තියි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ අතර කැකිරාව නගරයේ පැවති ජන හමුවට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ සියලුම ගොවි ජනතාවට නොමිලේ පොහොර ලබා දීමට තමන් කටයුතු කරන බවයි. අර පොර නිකන් දෙනවයි කියනකොට ඒ පුද්ගලයන්ට ගොඩ භෝග වගාකරුවන් අමතක වුණා, එළවලු වගාකරුවා අමතක වුණා, පළතුරු වගා කරන පුද්ගලයා අමතක වුණා, වී වගාවට සහතික මිල අමතක වුණා. එහෙනම් මිත්තවරුනි, මම ඔබලට කියන්න කැමතියි, මෙන්න අහගන්න සජිත් ප්‍රේමදාසගේ කෘෂි කර්මාන්ත වැඩපිළිවෙල. මම ඔබලට පොරොන්දු වෙනවා අනිවාර්යෙන්ම වී මිල රුපියල් 50ේ තත්වයට කටවචනින් නෙමෙයි පාර්ලිමේන්තුවේ අනපන තරහ ගෙනෙන්නට අපි කටයුතු කරනවා.
පොහොර ලබා දීම එක ගොවියන් කොට්ටාසයකට පමණක් නෙමෙයි වී ගොවියටයි ගොඩ බෝග වගාකරුවටයි එළවලු ගොවියටයි පළතුරු ගොවියටයි ඔය හැමෝටම නොමිලේ ලබා දෙන්නට අපේ ආණ්ඩුව කටයුතු කරනවා ජනාධිපති දුහර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අනුරාධපුර පූජනීය ස්ථාන වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වෙත පැමිණි සජිත් ප්‍රේමදාස මහතා ආගමික වතාවත් තුළ නිරත වුණා අනතුරුව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම ශ්‍රීනිවාස නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් මේ මහතා ශ්‍රී මහා බෝධින් වහන්සේ වෙත මල් පහන් සහ චීවර පූජා කර ආගමික වතාවත් තුළ නියලුණා පසුව රුවන්වැලි මහා සෑයට පැමිණි සජිත් ප්‍රේමදාස මහතා ආගමික වතාවත් තුළ නිරත වී අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය අටබාගේ විමල ඥාන නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදුටුවා आरंभ कर सियाला සජිත් ප්‍රේමදාස මහතා ඉසුරුමුණි රජමහා විහාරස්ථානයේ පැමිණ විහාරාධිපති ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේගේ හා ඉසුරුමුණි රජමහා විහාරස්ථානයේ විහාරාධිපති මතව ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේගෙන් ආශිර්වාද ලබා ගත්තා. චන්ද්‍රානි බණ්ඩාර පී හැරිසන් යන අමාත්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. තමන් බලයට පැමිණි පසු රට ආහාර වලින් ස්වයං පෝෂිත කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කුලියාපිටියේ පැවති ජන රැලියක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා. ඉස්මිතලසින් ඉස්ගම්මව එළේ අභිමානේ එන්දා දෙමින් මුළු ලොව දින අපහායන ගමනේ ජනාධිපති දූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් කුලියාපිටිය නගරයේදී පැවැත්වුණා. ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද මහජන නියෝජිතින් රසක්ද මීට එක්ව සිටියා. අපි අපේ රට ආහාර වලින් ස්වයං පෝෂිත කරන්නට ඕනේ. දේශීය ආර්ථික විශේෂඥයන් සමග සාකච්ඡා කරලා ඔවුන් සමග කතා කරලා අපි හදපු බදු ප්‍රතිපත්තියක් අපි ඉදිරිපත් කරනවා. අපේ රජයක් යටතේ අපි 100ට අඩ දක්වා වැට් බද අඩු කරනවා කියන එකත් අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට කැමතියි. කෘෂි කර්මාන්තය වෙනුවෙන් තිබෙන සියලුම බදු අපි ඉවත් කරනවායි කියන එකත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට ඕනේ. අපි දේශීය කර්මාන්ත කරුවා ආරක්ෂා කරන ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරන්නේ. අපි ආර්ථිකයේ ඉදිරියට ගෙනියන්නට අපි විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ මිනිස් සම්පත හරහා. තමුන් නාන්සේලාගේ යුතුකම ඉෂ්ට කරන්න මම මගේ යුතුකම වන ආරක්ෂිත රටක් සෞභාග්‍යමත් දේශයක් තමුන් නාන්සේලාට හදා දෙනවයි කියන පොරොන්දුව දෙමින් අනාගත පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කර දීම තම බලාපොරොත්තුව බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික ජනබලවේගයේ පරිසර ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ජාතික ජනබලවේගයේ පරිසර ප්‍රතිපත්ති මාලාව එළිදැක්වීම සිදු කෙරුණේ උඩවලේදී. ආරක්ෂිත හා පිරිසිදු පරිසරයක් රටේ ඇති කිරීම, පරිසරයේ සුරැකීම පිළිබඳ නව සංස්කෘතියක් ඇති කිරීම, ශ්‍රේෂ්ඨයට අදාළ අනපනත් සංශෝධනය කිරීම ආදී කාර්යයන් රැසක් මෙම ප්‍රතිපත්ති මාලාවට ඇතුළත් වනවා. ප්‍රතිපත්ති මාලාව පරිසර වේදීන් වෙත පිරිනැමීම මෙහිදී සිදු කෙරුණා. ප්‍රාදේශ සභාවකට මොකක් කර යෝජනාවක් කවුද කසර පස්ස විසඳන් සිදුවී තිබෙනදී තමයි ඒ යෝජනාව කවුද කමිෂන් එක ව්‍යාපාරකේ කවුද කියන එක පැත්තට අවධානය යොමු තිබෙනවා. ඒ නිසා මා හිතනවා අපි ඉතා හොඳ විධිමත් වැඩපිළිවෙලක් හැදුවොත් මේ කසල ප්‍රශ්නට අපිට විසඳුම් හොයාගන්න පුළුවන්කම තිබෙනවා. පිරිසිදු පානීය වතුර ලබා දීම සඳහා සැලැස්මක් දෙන්න ඕනකම ජනතාව. ඒ පිළිබඳවත් අපි අවධානය යොමු කරලා තිබෙනවා. මේ රට ගොඩනැගීමට සමත් වෙන මේ රටේ පරිසර පද්ධති අනාගත දුව දරුවන්ට ආරක්ෂා කරලා සමත් වෙන පාරිසරික වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ නිසා මේ වැඩපිළිවෙල ක්‍රියාවට නගව ගත හැකි පාලනයක් පිළිබඳව අපි අවධානය
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතා තම පක්ෂයෙන් කළ ඉල්ලීමක් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා හෙළි කළා. බිමල් රත්නායක මහතා මෙම හෙළිදරව්ව සිදු කළේ මහනුවර පැවති ජන හමුවකට එක් වෙමින්. මොකද කිසිම ජනාධිපති අපේක්ෂකයෙකුට දැන් වෙන්න පළවෙනි තුන් දෙනාගෙන් 150ක් ගන්න බැරි බව පාවල ඡන්ද ගන්නේ නැතුව ඒගොල්ලන්ම පිළිගන්නවා. දැන් තමයි මම පොඩි රහසක් එකක් කියන්න. මීට මාස 4කට විතර කලින් බැසිල් රාජපක්ෂ මහතා අපේ පක්ෂයේ නායකයෙක්ට කතා කරලා කියලා තිබුණා. ඒගොල්ලන්ට 144ක් වගේ තමයි උපරිම තිබෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ දෙවනි මනාපය පුළුවන් ද ඒගොල්ලන්ට ගන්න. මම බොහොම විරුද්ධව කියන්නේ අපි කොහොම ජනතා විමුක්තිනේ සමාජිකයෝ අපිටවත් මනාපයක් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ ලකුණට විතරයි ගහන්නේ. ඒක කොහොමද කැරෙන්නේ නැති. ඒ නිසා උන් දන්නවා 150 ගන්න අමාරු කියන්නේ. අපිට විශ්වාසයක් තිබෙනවා අඩුම ගානේ දැන් 160ක් ඡන්දදායකයෝ. අපි 140ක් ගත්ත ඉන්නේ ඡන්දදායි කියලා විශ්වාස කරොත්. ඒකෙන් වත් කොළඩින් රතු ඒ කට්ටිය 190ක වගේ සීමාවේ තමයි තිබෙන්නේ. 150ක පමණ පාවන ඡන්දදායක ප්‍රසත් පසුගිය අවුරුදු 20 ඇතුළතදී හැදිලා තියෙනවා. ඔවුන් පක්ෂය වෙනස් කරනවා ප්‍රධාන මැතිවරණයෙන් මැතිවරණයට. ඉතින් අපි දකින්නේ ඔවුන් තමයි මේ රටේ මැතිවරණ සම්පත. අපි විශ්වාස කරලා වැඩ කරන්නේ ඔන්න ඔය පිරිස පිළිබඳ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනතුරක බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානය පවසනවා. මාධ්‍ය හමුවකට එක් මෙම සංවිධානයේ නියෝජිතයන් මේ බව කියා සිටියා. පසුගිය පළාත් පාලන මැතිවරණයේ ඉදිරිපත් වුණ අපේක්ෂක අපේක්ෂිකාවන්ගෙන් 90ක් පමණ බොහොමත්ම කලකිරීමෙන් ගත කරන බව අපි පැහැදිලිව දන්නවා. ඒ නිසා තමයි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකීමේ සංවිධානයේ හැටියට අපි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නොවි හංසය ලකුණට මෙවර ඡන්දය සලකුණු කරලා ඒ මැතිවරණයෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් හැටියට අපේ අනන්‍යතාවය තියාගෙන අපිට ඉදිරි වැඩපිළිවෙලක් ගෙනියන්න. අපි කියපු දේ තමයි දැන් සිද්ධ වෙන්නේ. දැන් යන යන තැන හූ කියනවා, කෑ ගහනවා, වේදිකාවෙන් තල්ලු කරනවා. විමල් වීරවංශ කියනවා මේවයි පිටිපස්සේ ඉන්නවලු චන්ද්‍රිකා නෝණ. චන්ද්‍රිකා නෝණගේ කට්ටිය හූ කියනවා නම් අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඒ වෙලාවේ ඒ අයට පහර එල්ල කරන්නේ නැත්තේ ඇයි? මේ හොඳටම දන්න යාළුවෝ තමයි හූ කියන්නේ. ඒ හොඳටම දන්නේ සංවිධායකවරුන්ගේ යාළු සංවිධායකවරු කවුද? පොදු ජන පෙරමුණේ සංවිධායකවරු. දුමින් දිසානායක ඇමතුමාට තමන්ගේ ගමේ තමන්ගේ පියා විසින් ගොඩනගපු මේ දේශපාලන මහා රාජ්‍ය තුලදී ඔහුට හූ කියා ගන්න තරම් ඔහු අඳ බොළඳෙක් වෙනවා. කාටද මේ විහිළු සපයන්නේ මේ වීර කුමාර දිසානායකලා දයාසිරි ජයසේකර? දයාසිරි ජයසේකර අපිට කතා කරලා කියනවා මේ පක්ෂයෙන් අයින් කරපු පිරිසක් මේ විදියට සම්දානගත වෙලා අද එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක් ඉස්ස කරනවා කියලා කියනවා. අපි දයාසිරි ජයසේකර මහලේකම් වරට කියන්න ඕන එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුව ඉස්සලාම ඉස්ස කරේ දයාසිරි ජයසේකර. අපි නෙමෙයි අද අපි මේ ඉස්ස කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකීමේ කොන්ත්‍රාත්තුව කියන එක අපි මතක් කරලා දෙන්නට ඕනේ. පොහොට්ටුවේ කණ්ඩායමට මම කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයෝ ගන්නවා එක පැත්තකින් හෝ කියනවා අනිත් පැත්තෙන් එකඟලොන්ගේ කටවල් වහනවා. ඉදිරියට කවදා හරි ඒගොල්ල බලයටපත් වුණත් ඒ දෙයම තමයි සිද්ධ වෙන්නේ කියන එක තමයි මම කියන්න තියෙන්නේ. අද වෙනකොට අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකීමේ සංවිධානයට සංවිධායකවරු 100 දෙන්නෙක් එකතු වෙලා තියෙනවා. මේ විවස්ථාව රටට හඳුන්වලා දීපු එක්සත් ජාතික පක්ෂයටවත් ඒ අවස්ථාව ලැබිලා නැහැ. අවුරුදු 25ක් එක දිගට විධායක බලදල සහිත ජනාධිපතිවරු එක්ක කටයුතු කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද මේ මැතිවරණයේදී අපේක්ෂකයෙක්වත් ඉදිරිපත් කරගන්න බැරි තත්වයට පත් කරපු අයගෙන් තමයි අපි අහන්න ඕනේ තමුන්නාන්සලාගේ වගකීම පක්ෂය වෙනුවෙන් හරියට කරාද නැද්ද කියන එක. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඉල්ලා සිටින්නේ මොකක්ද? ඉල්ලන්නේ මේක චන්ද්‍රිකා මැතිණියනි නිදහස් පක්ෂයට නායකත්වය දෙන්න. නිදහස් පක්ෂයේ අනතුරේ බේරගන්න නායකත්වය දෙන්න පෙරමුණ ගන්න. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩ බද්ද 8 දක්වා අඩු කරන බව ප්‍රකාශ කළද එය ප්‍රායෝගිකව සිදු කළ නොහැකි බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. අමාත්‍ය සුජීව සේනසිංහ මහතාද මෙහිදී අදහස් දැක්වුවා.
ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකතුමා පොහොට්ටුවේ ප්‍රකාශ කරලා තිනවා වැට් බද්ද 108ට අඩු කරනවා කියලා. ඉතින් මේ කාරණේදී මම පොඩ්ඩක් හොයලා බැලුවාද මුදල් අමාත්‍යාංශයට ගිහිල්ලා. මොකද ආවට ගියාට අරක අඩු කරනවා මේක අඩු කරනවා කියලා කියන්න පුළුවන් අර ගංගොල ඉන්නවා ගස්වල අතු බානවා තැඹිලි බානවා කියලා කී කියා මිනිස්සු යනවා. ඒ වගේ කියන්න බෑ ආණ්ඩුවක් කරනකොට. 100ට විස්තර තියෙන වැට් බද්ද එතුමා 108ට දක්වා අඩු කරනවා නම් ඒ අපේක්ෂිත වැට් බදු ආදායමෙන් බිලියන 317ක් සමස්ත බදු ආදායමට අහිමි වෙනවා. ඊට අමතරව pay tax එකෙන් තවත් බිලියන 65ක් අහිමි වෙනවා. ඔබතුමා අද හෙට හරි කමක් නැහැ කියන්නේ මේ අහිමි වෙන බදු ආදායම ඔබතුමා ආවරණය කරගන්නේ ලබා ගන්නේ කොහින්ද කියලා. ඒ වගේම අතේ පළවෙන බොරුවක් ඔබතුමා කිව්වා ගොවි උපකරණ මත ඔබතුමා බදු නිදහස් කරනවා කියලා. මම මුදල් අමාත්‍යාංශයට ගිහිල්ලා අහලා බලපුවාම කිසිදු ගොවි උපකරණ සම්බන්ධව බදු අය කිරීමක් නැහැ. ඒ නිසා අතේ පළවෙන බොරු කියන්න එපා ගෝඨාභය රාජපක්ෂ මහත්තයෝ. සබා ධර්ම එතුමාගේ කටින්ම එලි දැක්කුවා එතුමානේ මේ යුද වීරයා මේ රටේ යුද්ධය අවසන් කරන්න නායකත්වය දුන්න සරත් පොන්සේකා මැතු ඇතුළු යුද සොල්දාදුව තමයි යුද වීරයා කියන එක එදා එතුමාගේ කටින්ම එලියට ආවයි මොකද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සම්බන්ධයෙන් මම එච්චර දන්නේ නැහැ මන්නම් මෙතනින් පස්සේ ළඟයි මහත්තයා කියන්නේ මං හිතුවේ වියතෙක් කියලා ඇත්තටම කිසිම ප්‍රශ්නයකට අවබෝධයක් නැති තනියෙන් බිය ගුල්ලු ගෝඨාභය කියන්නේ මිනිහ ගිරවෙක් නාම රාජපක්ෂෙන් ආර්ථික නැවුවාම ඇම්බර් වෙනවා බන්දුල හැමතිමයි ගන්න සදී ප්‍රේමදාස මහත්තයාට ඔබතුමලෙන් කොච්චර ප්‍රශ්න අහන්න පුළුවන්ද? ඒතර මට ලොකු විශ්වාසයක් ආවා. මේක දැක්කට පස්සේ නම් ලංකාවේ 100ට අඩුම ගානේ 35ක්වත් ගෝඨාභය රාජපක්ෂ ගිරවෙක් නම් ඡන්ද දෙන්නේ නැහැ කි. කාලා ඉවරලා ආයෙනවා කණ්ඩදීපන් අය කියන්නේ. මේ රටේ මිනිස්සු මේ දෙන්නට ඡන්ද දෙනවද? මේ වගේ බංකොලොත් අපේක්ෂකෙක් දැක්කමයි. හමුදාය දැන් බලන්න ඕනේ මේ 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 එක්සෑම් පාස් වෙලා හමුදාවට ගියේ කියලා. මම අභියෝගයක් බාර ගන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයාට නාම රාජපක්ෂ මහත්තයාට ආපහු නීති විද්‍යාලයේ තනියම ඉඳගෙන විභාගේ පාස් වෙන්න පුළුවන් නම් දෙන්නට. මං දේශපාලෙන් අයින් වෙනවා. හැබැයි දෙන්නම තනියෙන් ඉඳ ගන්න ඕනේ. පේපර් දෙන්න බෑ ගියසරේ වගේ. ටෙලිප්‍රොම්ප්ටර් බෑ. මම අභියෝග කරනවා. තව ප්‍රෙස් කොන්ෆරන්ස් දෙකක් පුළුවන් තියන්නේ. තව ප්‍රෙස් කොන්ෆරන්ස් දෙකක් තිබ්බොත් අනුකමස් යන මහත්තයත් පරදිනවා. මේ අතර වැඩ් බද්ද ඇතුළු බදු කිහිපයක් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයන් මුළුමනින්ම අසත්‍ය බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. විශේෂයෙන්ම අද එක පුවත්පතක ඒ ප්‍රකාශ බොහොම ලොකුවට පේන්න දාලා තියෙනවා. මොකද්ද කියන්නේ? වැට් බද්ද 100ට 8කට ගෝඨාභය රාජපක්ෂ දිනුවොත් අඩු කරනවාලු. ඒ වගේම කියනවා පේය බද්ද වැටුප් මත අය කරන ඒ බද්දත් ඉවත් කරනවාලු. සියලු කෘෂි බදු ඉවත් කරනවාලු. දුරකථන බදු ඉවත් කරනවාලු. ඒ වගේම රුපියල් යගේ යලිවතාවක් රුපියල් 150කට ගේනවාලු. මෙන්න මේ විදිහට අද ඇත්තව සෙම්ම පරාජයේ ඉදිරියේ වියරු ඇතුන කෙනෙක් හැටියට එතුමා මෙවැනි භයානක ප්‍රකාශ කිරීම ගැන අපි කනගාටු වෙනවා. ඇත්ත වශයෙන්ම මෙවැනි ප්‍රකාශ කරන්නේ එතුමාගේ නොතේරණකම නිසාද? එහෙම නැත්නම් එතුමාගේ මෝඩකම නිසාද? එහෙම නැත්නම් දිනෙන් දින කඩාවැටෙන මැතිවරණ ව්‍යාපාරය යලි පණ ගැන්වීම සඳහා ජනතාව දැන දැන රවට්ටන්නද කියන එක අපිටත් ප්‍රශ්නයක්. ඇත්ත වශයෙන්ම මුළු රටම බල්ලට ගියත් මග දිනන්න මම මුළු රටම බංකොලොත් කරන්නට උනත් සූදානම් කියන පණිවිඩය තමයි අද රාජපක්ෂ මැතිවරණ ව්‍යාපාරයෙන් අපිට ලැබෙන්නේ. මේ ආණ්ඩුව ආවෙන් පස්සේ තමයි වැට් බද්ද ගෙවන සීමාව 62500 ඉඳලා ලක්ෂය දක්වා වැඩි කර. මහින්ද රාජපක්ෂගේ කාලේ රුපියල් 62500ට වැඩියෙන් ගන්න හැම කෙනෙක්ගෙම ඔය පේය බද්ද අය කරගත්තා. නමුත් අපි ඒ සීමාව රුපියල් ලක්ෂය දක්වා වැඩි කරපු එකෙන් තවත් 5 ලක්ෂයට ආසන්න ප්‍රමාණය අපේ ආණ්ඩුවාවෙන් පස්සේ බදු ගෙවීමෙන් නිදහස් වුණා. ඒ විතරක් නෙමෙයි අපි ඊළඟ අය වෙනුත් මම සූදානම් වෙලා ඉන්නේ මේ පේය සීමා දැන් ලක්ෂයයි අපි 125000 දක්වා ඒ සීමාව වැඩි කරන්න කටයුතු කරනවා. එතකොට තවත් විශාල ප්‍රමාණයක් පේයි බද්දෙන් නිදහස් වෙනවා. 2019 මේ අවුරුද්ද ගත්තත් අපි පේයි බද්දෙන් බිලියන 62ක් ලැබෙනවා. මම ගෝඨාභය රාජපක්ෂගෙන් අහනවා කරුණාකරලා ප්‍රශ්න වලින් පැනල යන්න එපා. ප්‍රශ්න ඇහුවම අයියා දිහා බලන්නත් එපා. කරුණාකරලා රටට කියන්න මේ නැති වෙන මුදල අය කරගන්නේ කොහොමද? ඒ ප්‍රශ්නෙට උත්තර එතුමන්ලගෙන් ලබා ගන්න ඕනේ. මම දන්නවා උත්තර නැහැ. මොකද රාජපක්ෂලා කියන්නේ හැමදාම ඡන්දයක් ලබා ගන්න ජන තාවට පට්ටපල් බොරු කියන කට්ටිය.
අම්පාර සමන්තුරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය සංවිධායකවරියක වන අහමඩ් මොහිදීන් රහිමා මහත්මිය ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා අද එක් වුණා. ඒ එක්සත් ලක්වනිතා සංවිධානයේ සභාපති රාජාමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය අද හමු වූ අවස්ථාවේදී පසුගිය වසර කිහිපය තුලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කටයුතු කරමින් ප්‍රදේශයේ මුස්ලිම් කාන්තාවන්ට බලපාන ගැටලු සඳහා පිළියම් සෙවීමට උත්සාහ කළද ඒ කිසිවක් සාර්ථක නොවූ බවයි මොහිදින් රහිමා මහත්මිය කියා සිටියේ. සිය ප්‍රදේශවාසී ජනතාව එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත් කිරීමට කැප වී කටයුතු කරන බවද ඇය කියා සිටියා. රාජ්‍ය මාත්‍ය අනුමා ගමගේ මහත්මිය සඳහන් කළේ ජාති ભેදයකින් තොරව කාන්තාවන් වෙනුවෙන් කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂය බැඳී සිටින බවයි. සම්මන්ත්‍රයේ ප්‍රාදේශීය සභාවට පහුගිය ප්‍රාදේශ සභා මැතිවරණයේදී ඡන්දය ඉල්ලපු අපේක්ෂිකාව එතුමිය අද ඉඳන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න කැමති වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති කරවීමේ අපේ සටනට එතුමියගේ සම්පූර්ණ සහයෝගය දෙනවා. මම අවුරුදු 5ක් පුරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතවරයක් විදිහට ජනතාව සමග කටයුතු කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මට ජනතාව වෙනුවෙන් සේවාවක් කරන්න කිසිම පහසුකමක් සලසලා දුන්නේ නැහැ. ඒ නිසායි අද මම මේ තීරණයට එළඹුණේ. එක්සත් ජාතික පෙරමුණට සහාය දැක්වීමට මමත් මා සමග සිටින කාන්තා සංවිධාන පහක කාන්තාවන් වගේම ඔවුන්ගේ පවුල්වල අයත් මින් ඉදිරියට කටයුතු කරනවා. ජනතාවට විශාල සේවයක් කරන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂය සමග සිටීමෙන් පමණක් කියන එකයි මගේ විශ්වාසය. ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ වෘතය සමිතිය රැසක් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බව අද ප්‍රකාශ කර සිටියා. අපි මේවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම සේවකම් පෙළගැහිලා සිටිනවා. එතුමාව ජයග්‍රහණය කරවීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව ලොකු තර්ජනයක් වුණා මහින්ද රාජපක්ෂ පාලන යුගයේදී. විශේෂයෙන්ම ආරක්ෂක ලේකම්මැති තීතිපු ගෝඨාභ රාජපක්ෂ මැතිතුමා අපේ වෘත්තීය සමිති කාර්යාලයේ බලාත්කාරයෙන් අත්පත් කරගත්තා. අත්පත් කරගත් අවස්ථාවේදී මේ අපේ කාර්යාලයේ බේරා දීමට කටයුතු කරේ සජිත් ප්‍රේමදාස මැතිතුමා තමයි. සජිත් ප්‍රේමදාස මැතිතුමා අපේ දුම්රිය සේවකින්ට සුභ සාධන ක්‍රමයක් අදලා දුන්නා. එතුමා තමයි කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කරලා අපේ 1400ක් ස්ථිර කරන්න මේ අවස්ථාවේදී සම්පූර්ණ සහයෝගය ලබා දුන්නේ. නියත වශයෙන්ම රටේ ජනාධිපති වෙන එක වළක්වන්න බෑ. එකට හේතුව තමයි මේ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ වටේ මහා පල් හොරු රැලක් වට වෙලා ඉන්නවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාව පක්ෂයේ නායකත්වයට තියලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව අපේක්ෂකයට තියලා අපිට ගහන්න යන්නේ ගේමක්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමයි ආරක්ෂක ලේකම් වෙලා ඉන්න සමේ අර තීරෝදරත වෘත්තිකයා මහපාරේ රුපියල් 50ක් හොයාගෙන දුක් විඳිනකොට දඩකොලේ දීලා ඵලයන් කියලා එළෙව්වේ පොලිසිය දම්මලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නගරයට එනකොට අපි තීරෝදල අරගෙන යනවා අතුරු පාරකට. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආරක්ෂක ලේකම්තුමා නගරෙන් යනකම් ඒ තරම් දුකක් වින්දා අපි එකින්ද අපි ගෝඨාභය රාජපක්ෂට බයයි. සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයෙකු වන අශේන් සේනාරත්න පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතා ඇතුළු පිරිසකගෙන් තවාට තර්ජන එල්ල වී ඇති බව පවසමිනුයි මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ. සමාජ මාධ්‍ය ශාලා ඔස්සේ මෙන්ම දුරකථනය මගින්ද එම තර්ජන එල්ල වී ඇති බව අදාළ පැමිණිල්ලේ සඳහන්. දැන් අවධානය ව්‍යාපාරික ප්‍රවෘත්ති වෙත. ලංකා බැංකුවේ 80 වන සංවත්සරයේ වෙනුවෙන් පැල 80,000ක් රෝපණය කිරීමේ වැඩසටහනක් ගල්ලොයිදී ආරම්භ කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් BOC හරිතරණ යන තේමාවෙන් යුතුවයි මේ සංවිධාන කර තිබුණේ. 2030 වසර වන විට මෙරට වනගහනේ 32% දක්වා ඉහළ නැංවීම මෙහි අරමුණයි. රාජ්‍ය මාත්‍ය අජිත් මාන්නපිරුම, පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක සහ ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී පෙරේරා යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
NSBM හරිත සරසවියේ උපාධි පාඨමාලා සමාරම්භක උත්සවය හෝමාගම හරිත සරසවි භූමියේ දීප වැත්වුණා. කළමනාකරණ පරිගණක ඉංජිනේරු සහ අභ්‍යන්තර සැලසුම් කරන ඇතුළු 30කට අධික උපාධි පාඨමාලා සංඛ්‍යාවක් මෙහිදී ආරම්භ කෙරුණා. ලෝකයේ ඉහළ ශ්‍රේණිගත කිරීමවලට හිමිකම් කියන අයර්ලන්තයේ ඩබ්ලින්, බ්‍රිතාන්‍යයේ ප්ලිමත්, ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා සහ වෙස්ටර්න් ඔස්ට්‍රේලියා යන විශ්වවිද්‍යාල සමග ඒකාබද්ධවයි මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ. NSBM උපකුලපති මහාචාර්ය ඊයේ වීරසිංහ, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය චමින්ද රත්නායක යන මහතුරුණතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. LB Finance සංවිධානය කළ මිහිගත සුරකමු පරිසර සිතුවම් තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ බණ්ඩාරනායක සමන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. දරුවන්ගේ කුසලතා ඇගයීම හා ඔවුන් පරිසරය සුරැකීමට යොමු කිරීම මෙහි අරමුණයි. දිවයිනේ පාසල් රැසක දරු දැරියන් විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා. හික්විෂන් ආයතනයට අනුබද්ධ මෙරට අලෙවි නියෝජිතයන් ඇගයීමේ අරමුණින් සංවිධානය කළ හික්විෂන් වර්ණ රාත්‍රිය කොළඹ දී පැවැත්වුණා. කොළඹ CCTV සොලූෂන් ආයතනයයි මෙය සංවිධානය කර තිබුණේ. හික්විෂන් අලෙවි නියෝජිතයන් රැසකට සම්මාන හා තිළිණ ප්‍රදානය කෙරුණා. නවතම තාක්ෂණයෙන්ුත් සුපැහැදිලි වර්ණ CCTV කැමරා පෙලක් හඳුන්වා දීමද සිදු කෙරුණා. හික්විෂන් ඩිජිටල් තාක්ෂණ ආයතනයේ හා කොළඹ CCTV සොලූෂන් ආයතනයේ උසස් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. www.ipnnews.lk